ආයිබෝවන් ඔබ සීලෝ දෙන අටම මම මේලා වින්නේ නුවර වැස්සට තමයි නුවර ඇත්තටම ලස්සන ඉතින් මේ සෞම්‍ය පරිසර කාලගුණයත් එක්ක මම ආවා කෝරියන් සීලා ආයතනයට ඉතාමත්ම රසබර ඒ වගේම වැදගත් නිෂ්පාදන කරන මෙම දූරියන් සීලා ආයතනයේ ලෝකවාසී ගෞරවනීය ශ්‍රීලාංකීය ඔබ සීල් දරාට මම හඳුන්වා දෙන්න එන්න මාත් එක්ක ඉතින් බලමු මේ ඇතුලේ තත්ත්වය මේ වෙනකොට නුවර රසබර කාලගුණයක් තිබෙන්නේ ඉතින් නුවර අතුරුතුරු දල්දා පෙර හැරේ මූලිකත්වයේ ලංකාව සස්ත්‍රීක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නව නිෂ්පාදන ශ්‍රී ලංකාවට කොතරම් වැදගත්ද කියන එක ඔන්න ඔබට මේ වීඩියෝ එකේදී මනාවට ඔප්පු වේවි මනාවට පැහැදිලි වේවි එන්න අපි බලමු දැන් පිළිස්තු ආයතනයක් මේ ආයතනයේ මුලින්ම ඔබට ඇතුල් වෙනකොටම duriansila.lk කියන වෙබ්සයිට් එක පෙන්නුම් කරනවා ඒ වගේම ආගමික ස්වභාවය මනාවට ඔප්පු කරමින් ශ්‍රීලම දීතම් පිළිස්තු මේ ආයතනය කරගෙන යනවා හොඳයි අපි ඇතුළට ගිහින් බලමු ඇතුළේ තියෙන තත්ත්වය කොහොමද කියලා ඔබට එනකොටම දූරියන් ආශ්‍රිතව දැනට ලංකාවේ කරන ශ්‍රීලම නිෂ්පාදන මේ විදිහට ලියලා තියෙනවා ඔබට පෙන්නලා තියෙනවා හොඳයි ඇතුළට එනකොට සාමත්ම ලස්සනට මෙතන ආදරය කරන කට්ටියට ඒ වගේම වැඩිහිටියන්ට තරුණ ළමයින්ට දූ දරුවන්ට ඇවිල්ලා කැමති විදිහකට ඉඳගෙන ධූරයන් ආශ්‍රිත නිෂ්පාදන හදලා තිනවා කන්න බොන්න සාමත්ම හොඳට තිනවා හොඳයි අපි අඳුන ගමු මා හිතවත් ගෞරවනීය ශ්‍රී ලාංකීය නව නිෂ්පාදන යුවතිය හිමාලි සුරවීර ආයුවා මෙතන තියෙන නිෂ්පාදන දැක්ක පමණින් ලෝකවාසී ගෞරව ශ්‍රී ලාංකිකයෝ ඔබ කලබල වෙන්න එපා ඔබ නුවර ආවට පස්සේ ඔබට පුළුවන් රස විඳින්න ඔබ ඉන්න රටකට මේ නිෂ්පාදන ගෙන්න ගන්නත් මෙතුමිය ලොකු වෙනසක් දරනවා ඒකට අපි දෙන්න එහෙනම් අපි ළඟින් වෙන්නේ මොනවද තියෙන නිෂ්පාදන කියලා නැගී අපිට කියන්න මේ තියෙන නිෂ්පාදන ගාම නිෂ්පාදන දෙකක් තියෙනවා මේ අපි දුරින් මිල්ක්ෂේක් එක දුරින් අයිස්ක්‍රීම් දුරින් යෝගට් එතකොට දුරින් කප්කේක්ස් දුරින් සීසනින් හදන චිප්ස් මිට අතරව තව ප්‍රොඩක්ට්ස් ගණනාවක් තියෙනවා දුරින් බර්ගර්ස් දුරින් සබ්මරින් දුරින් පීසා කිපොප් දුරින් වටල අප්පන් දුරින් ජෙලි ඒ වගේ නිෂ්පාදන 25ක් විතර අපි ගාව දුරින් හරි තියෙනවා ඔය මුලින්ම හැදෙන්නේ මොකක්ද ඉස්සෙල්ලාම හැදෙන්නේ ඉස්සෙල්ලා ප්‍රොඩක්ට්ස් හැය හැදුවේ එකක් තමයි දුරින් යෝගට් එක يعني මේක මම හිතනවා එක අපිට අපේ රටටම අයිති එකක් විතරයි දුරින් යෝගට් එක කොහෙවත් නැහැ දුරින් සීඩ් ගම් එක ඉන්කෝපරේට් කරලා හැදෙන මේ ඩූරියන් යෝගට් එකද අයිස්ක්‍රීම් එක හජවරු කාලා විසෝරු අඬවන්න තරම් ශක්තිමත් වූ ආහාර ග්‍රාමයක වර්තමාන නව ප්‍රවේශය තමයි ඩූරියන් සීලා ඒ වගේම මම දැක්කා මේ ඩූරියන් වලින් හදලා තියෙන මේ චිප්ස් ඔයා තාම මේක හැදුවේ මම දැක්කා මේක හදන්න සහ මේකේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳව ඔයා කතා ඩූරියන් හැට කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා ඊට අමතරව මේ දුරින් ඇටවල තියෙනවා අපිට ඩයිජස්ට් කරන්න පුළුවන් කෙඳි يعني කිමක පෙරසයි දාහරයක් විදිහට ගන්න පුළුවන් එතකොට මේක ස්වභාවික සීඩ් චිප්ස් එකක් දැන් ඔයා ගොඩක් උත්පාදනය කරලා තියෙනවා නංගි දැන් මේක ඇවිල්ලා දුරින් කප්කේක් එකක් කප්කේක් එකක් මේක හදන්න කොහොමද වඩා අදහසක් ආවේ මම ඉන්කෝපරේෂන් එකක් ඔතන තියෙන්නේ
ලංකාවේ නැතුනාට අනිත් රටවල ගොඩක් මේ ඩුරින් වලින් පදක නිෂ්පාදනය වෙනවා. අපිට මාවෙනික ප්‍රොඩක්ට් එකක් තමයි මේ යෝගට් එක. මේ චිප්ස් එකත් අපි තමයි මේ විදිහට හදලා තියෙන්නේ. ඔව්. අපේ තව තියෙනවා නැචරල් ෆුඩ් කලරන්ට් එකක්. ඒකත් අපිට මාවෙනික. හැබැයි මේ අනිත් ප්‍රොඩක්ට්ස් නම් ලෝකේ අනිත් රටවල වල අපිට වැඩිය ඇත්තටම දියුණු මට්ටමේ හදන රටවල් තියෙනවා. ඉතින් මම ඉන්ටර්නෙට් එකෙන් බලලා සමහර ඒවා ඒ විදිහට තියෙන ප්‍රොඩක්ට්ස් වල අපේම රෙසිපීස් වලට අපි ඒව ඩෙවලොප් කරනවා. හරි එහෙම ඩෙවලොප් කරලා ඉවරලා මෙන්න මේක ඇවිල්ලා මොකද්ද? මේ මුදින් අයිස්ක්‍රීම්. අර දෙවෙනි අයිස්ක්‍රීම් එක. ඒක ප්‍රසවත් පාටයි සහ ඉතාම පෝෂණ ගුණයෙන් අරුණ බව පෙන්නලා තියෙනවා. මේක ඇවිල්ලා ඩූරියන් මිල්ක් ෂේක් එකක් විදිහට තමයි මෙතන මේ ඩෙවලොප් කරලා තියෙන්නේ. බලන්න මම නම් ආපු ගමන් ඩූරියන් මිල්ක් ෂේක් චොකලට් එකක් පානය කරා. මම ආපු ගමන් වෙල්කම් ඩ්‍රින්ක් එකක් විදිහට හම්බුණා. සහ මෙතුමි ගාදා ගොඩාක් නිෂ්පාදන තිබෙනවා. නුවර ආපුවාම මෙතනට එන්න පුළුවන් ලිපිනේ අපි මතක් කරමු. පෙරදිනේ උඩපාරට එන්නවනේ පෙරදිනේ උඩපාරේ හැමෝම දන්නවා කැන්ස් ඔෆ් ඩ්‍රීම් වයිස් ගාවට එන්න කිව්වදී ඔන්න කෙනෙක් ගෙදර ගෙනත් දානවා ඉතින් නම්බර 43 පෙරදිනේ උඩපාර මහනුවර කියන ලිපිනේ තමයි නම්බර 43 පෙරදිනේ ඈ නම්බර 433 නම්බර 433 පෙරදිනේ උඩපාර මහනුවරයි නුවර ආවම ඩෝරියන් ශිලා එකේ නම පෙක් කරන්න එපා දැන් ඔබ දසතෙන් ලංකාවට එනවා ඒ වගේම ලංකාව පුරාම ඉන්න කට්ටිය නුවරිනව දලදා පෙරහැර අපි තුන් දලදා පෙරහැර බලා ගන්න. ඒ ආපුවහම අපේ පරණ අපේ ලෝකේ පැරණිම පෙරහැරකු වල්නා වගේම ලෝකේ ප්‍රබලම ශක්තිදායක ආහාරයක් වන ඩූරියන් ආශ්‍රිත නිෂ්පාදන වලින් ඩූරියන් ශිලා නැමැති ලංකාව වසඟයට ගත් නුවර ආදරේ සුවඳ. එසේනම් ඔබතුමිය දැන් මොනවද කියන්න තියෙන්නේ? ඩුරියන් ශිලා කියන්නේ ලංකාවට ලංකාවේ තියෙන පළවෙනිම සහ ප්‍රථම ඩුරියන් බ්‍රෑන්ඩ් එක. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ ඩුරියන් ශිලා අවුට්ලට්ස් ලංකාව පුරාම දියුණු කරන බලාපොරොත්තු වෙන ඉතින් රටවලට අපි නිෂ්පාදනය අරගෙන බලාපොරොත්තු වෙන. ඉතින් මම සියලුම දෙනාටම ආරාධනා කරනවා එන්න කියලා අපේ අවුට්ලට් එකට ඇවිල්ලා මේ තියෙන නිෂ්පාදන රස බලන්න. මොකද ඒක අලුත්ම අත්දැකීමක් වෙයි හැමෝටම. මොකද ලංකාවේ මම හිතන්නේ අපෙන් විතරයි දැනට වැලියු ඇඩඩ් කරපු ඩුරියන් ප්‍රොඩක්ට්ස් ගොඩක් ගන්නවා. අයිස්ක්‍රීම් එක නම් ගොඩක් ඇඟිලි තියෙනවා. හරි අවසාන මොහොතේ මම ඔබ සියලු දෙනාටම පෙන්නන්නම් මේ තමයි මෙයා නංගේ ලංකාවට මේ ඩුරියන් නිෂ්පාදන ඉදිරිපත් කිරීමේදී යාට හම්බුණු තෑගි භෝග. ඉතින් මේ මුදල් මේ වටිනාකම ගැන හිතන්නේ නැව මේ මෙතරම් මෙතෙන්ට එන්න වෙච්ච මහන්සිය ගැන හිතන්නේ. ඉතින් ඒවට අගේ කිරීමක් එකතු කරපු සියලුම ආයතනවලට ස්තුතියි. ඒ වගේම නංගේ ඔය ඉගෙනගත්ත අධ්‍යාපන ආයතන අපි මතක් කරමු. මම ඉස්ලාම විශ්වවිද්‍යාල ප්‍රවේශ කලින් අපේ තාක්ෂණික ඩිප්ලෝමා කර්මාලාවක් හදන්න මහනුවර තාක්ෂණික විද්‍යාලේ. ඒක තමයි මගේ වස්තු බීජය සහ මාව ටෙක්නොලොජිස්ට් කෙනෙක් කරන්න මට මුල් අඩිතාලම දෙන්නේ. ඊට පස්සේ එතනින් ඩිප්ලෝමා එකෙන් පස්සේ බුද්ධි තාක්ෂණ විශ්වවිද්‍යාලයට තේරෙනවා. එතනින් පස්සේ තමයි අතර බුද්ධි තාක්ෂණ විශ්වවිද්‍යාලේ තමයි මේ එක්ස්පෙරිමන්ට් අපි ඔප්පු කරලා එළියට දාන්නේ. ඉතින් ඒ ඉන්ස්ටිටියුට් එකම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මම ඉගෙනගත්ත පාසල් 6ක් තියෙනවා. ඒ 6ම මට පුරුදු ලක්ුණා. ඉතින් අවසාන වශයෙන් මහනුවර හේමාලි බාලික මහාවිද්‍යාලයේ තමයි උසස් පෙළ විද්‍යාංශය දාරාවෙන් හදාරන්නේ. ඊට පස්සේ තමයි මහනුවර තාක්ෂණ විද්‍යාලයට යන්නේ. ඊට පස්සේ තමයි බුද්ධි තාක්ෂණ විශ්වවිද්‍යාලයට යන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අතර මම බිස්නස් එක පටන් අයියා අනිවාර්යයෙන් මගේ අයියා මට උදව් කරපු ගොඩාක් අය නාලක මට එක්කෙනෙක් දෙන්නේ කියලා කියන්න බැහැ. ඔව් සමස්තයටම ස්තුතියි. සමස්තයටම ස්තුතියි. සමස්තේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ. මාර්ගය අනිවාර්යයෙන් මොකද කියන්න ඕනේ ඩුරියන් ශිලා කියන බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩ් එකට මේ කියන්නේ ඩුරියන් ශිලා කියන්නේ මගේ තනි උදාහරණයක් නෙවෙයි. ඒකට ගොඩාක් උදව් කරා. ඒ කියන්නේ හරිම නිර්ලෝභීව කිසිම බලාපොරොත්තු කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව මගේ ජූනියර් බැජස් මගේ සීනියර් බැජස් විශේෂ මග අයියා එතකොට මම අපිට අර අයිස්ක්‍රීම් මැෂින් එකකින් ඡායතම තමයි ගොඩාක් උදව් කරා. ඒ වගේම රාජ්‍ය බැංකුව ලංකා බැංකුව එතකොට ඩීබී බැංකුව ඒ බැංකු වලින් මට ඒ කියන්නේ ඇත්තටම මම නුවරට අවුට්ලට් එකක් දාන්න මට ප්‍රධානම හේතුව වෙන්නේ ඒ බැංකු වලින් ලංකා බැංකුව ඩීබී බැංකුව ඒගොල්ලෝ මලෙන්න වගේ තමයි මට ලෝන් එක දුන්නේ. නැත්නම් මට අද සල්ලි නැහැ. ඊට අමතරව මගේ අයියා කරත් කියන කරා. ඉතින් හැම දිනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද බිස්නස් එකක් පටන් ගන්න එක මට හීනයක් නැත්තම් ලොකු හැකියාවක් තිබුණා. මගේ අප්පච්චි ගොඩක් චුටි කාලේ නැති වෙච්ච නිසා ඒ අය තමයි හැමදේම කරේ. ඒත් එක බැංකු ගොඩාක් උදව් කරා. ඊට අමතරව අයියලාගේ ප්‍රෝග්‍රෑම්ස් ටීවී ප්‍රෝග්‍රෑම්ස් ටීවී දේවල් වලින් ගොඩක් අය දැකලා ගොඩාක් උදව් කරා. අපි හැමෝම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ඩුරියන් ශිලා ගත්ත ඩුරියන් ශිලා බ්‍රෑන්ඩ් එක හදන්නේ මගේ කැම්පස් එකේ මත ගැලා අයියෙක් ඉන්නවා. මම හරි හදන්නේ ඒ අයියා බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩ් නේම් එක හදලා දෙන්නේ. ඒ කියන්නේ එයා තමයි සජෙස්ට් කරන්නේ. ඊට අමතරව මේ තියෙන
යාගම් දුරියන් නොවියෝ එහෙනම් හැමෝම වෙනුවෙන් මේ ආහාර පාන බුද්ධිය දෙන්න මම ආරාධනා කරනවා ඔබට ඇත්තටම ඉතාම රසවත් ගුණවත් ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට ගුවන් උපස්ථාන දින සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙනකොට ශ්‍රී ලංකාව නවලපිය පිළිබඳව ලෝකෙම කතා බහ ගැටුණා ඉතින් මෙතන මේ නිෂ්පාදන ඒ අතරේ ප්‍රමුඛ ස්ථානෙක තියෙනවා එසේනම් මේව රස විඳින්න අනිවාර්යම දුරියන් සලායතන එන්න කියලා අපි එක සිතින් ආරාධනා කරනවා එහෙනම් ලොකු ආශිර්වාදනාකම උතුම් දල්ලා සම්බන්ධ පිළිතයි අයිබෝවන් ජය වේවා අයිබෝවන් වාසනාවන් ඔබ සීල දෙනාටම මම ඉන්නේ මේ වෙලාවේ නුවර අද දින 2022 අගෝස්තු මාසයේ 3 වෙනිදා දැන් වෙලාව හරියටම 3:05 විනාඩි 44යි දළදා මාලිගාවේ දළදා පෙරහැර මේ දිනන්නේ පවතිනවා ඉතින් 10 11 12 13 යන දිනයන්හිදී මෙන්න මේ අපේ නුවර සිටි සෙන්ටර් එකේ මෙන්න මේ ස්ථානයේදී විසිට් කැන්ඩි නමින් විශිෂ්ට අපගේ නිෂ්පාදකයන්ගේ පොලක් පවත්වනවා එම පොලේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් මා සූදානම් කරා ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන ආහාර නිෂ්පාදන හස්ත කර්මාන්ත නිෂ්පාදන ඒව කරන ඔබට සහභාගී වෙන්න පුළුවන් අපිට තව ටික දවසයි තිබෙන්නේ දවස් 7යි හරියටම තිබෙන්නේ ඔබ සූදානම් කරලා මම මෙතනට ගෙනහල්ලා ඔබගේ නිෂ්පාදන එළිදැක්වීම සඳහා සහ ඒවා මිලදී ගන්න මිනිසුන්ට දිරිමත් කිරීමක් වශයෙන් යම්කිසි වැඩසටහනක් කරනවා ඒකේ වැඩ කටයුතු පෙර සූදානම තමයි අද දිනේදී මෙතනදී මම මේ සෙන්ටර් එකේ කාර්ය මණ්ඩලය සමග එකතු වෙලා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් විසිට් කරන්න කැන්ඩි වලට මේ විසිට් කැන්ඩි හොඳයි දැන් නව නිෂ්පාදන 100 ජපානයට යවන්න අවශ්‍යයි කියලා මම යෝජනා කරාට පස්සේ ලාංකිකයෝ ගොඩාක් දෙනෙක් නව නිෂ්පාදන කරන උදවිය උඟ ලොකු ශක්තියකින් මාහට තමන්ගේ නිෂ්පාදන පිළිබඳව දිරිගැන්වීමක් වශයෙන් ඉදිරිපත් කරා ඔවුන්ගේ අදහස මම ඒවා එකතු කරලා මේ වෙනකොට මේ ආයතනයේ කළමනාකාරීත්වයට මේ ඉදිරියට ගෙනල්ලා තිනා පෙන්නන්න නිල් කටරොඩු ඒ වගේම ඖෂධීය කොලකැඳ ඒ වගේම කොස් ඇට පිටි කොස් පිටි එතර විජරණය කරන ලද කොස් ඇට ඒ වගේම මඤ්ඤොක්ක පිටි සහ දේශීය අපගේ දිරාපත් වන ද්‍රව්‍යයක් වන අලින්ගේ බෙටි වලින් හදපු අලි පොත ඒ වගේම මේ වගේ අඹ විජරණය කරපු කොස් විජරණය කරපු සහ තුන පහක් ඇට සහ ඔන්න මේ අපේ රඹුටන් දෝසි මේ විදිහට ගෙනල්ලා ඉදිරිපත් කරලා තිබෙනවා අපගේ 10 11 12 13 යන දිනයන්හිදී කැන්ඩි සිටි සෙන්ටර් එකේ එළියේ දළදා වහන්සේගේ උණුසුම වැඩි වෙදී අපට පුළුවන්කම තිබෙනවා විසිට් කර කැන්ඩි තුලින් අපගේ නිෂ්පාදන ලෝකෙටම ඉදිරිපත් කරන්න. ඉතින් මේ නිෂ්පාදන තිබෙන්නේ ඉතින් මගේ ආදරණීය නව නිෂ්පාදක මහත්මිනි ඔන්න ඔබගේ අවස්ථාව මේ මාස 10 11 12 13 යන දිනයන්හිදී නුවර ඔබගේ වෙළඳ පොලක් ප්‍රදර්ශනය කිරීමට මම සීලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. එහෙනම් එකතු වන්න ඔබ සීලු දෙනාටම ජයෙන් ජය වේවා. ඔබගේ තිබෙන නිෂ්පාදන මෙම කාර්යතාවට ඉදිරිපත් කර විකුණා ගැනීමට සූදානම් වන්න. එහෙනම් ජය වේවා. හයි බෝවන්.